चन्द्रवालेषु अग्रन्तु देवता सन्धम्मं मुनिराजस्य सुनन्तु सङ्गमुक्तदम् धम्मश्रवणकालो अयं भगवन्ता धम्मश्रवणकालो अयं भगवन्ता धम्मश्रवणकालो संबंध निरुक्ति मैं दाम होगी मैं कभी दाम होगी एक भावना अभी मैं लोग हम सत्य प्रमाणोत्तर दाम प्रमाण स्वयं निकलते प्रमाण समसम मुक्ति लोग सत्य कल मेरे स्त्री बेदी पास स्त्री की दस आत्महत्या
මහත්තර මහන්සියන්ට ලැබෙන හේතු වෙන සාසන නිසා දාන යෙදෙනේ අර පිළිවෙල දුස්තිවිල සිද්ධියේ ආයතන පුරුදු දැන් උදේදී මේකේ මේක වෙනවා කියන්නේ බැරි හේතුවක් තියෙනවා පිළිවෙල දුන්නා මේක අනිවාර්ය මෙහෙම වෙනවා කියන්නේ බැරි හේතුවක් තියෙනවා ඒක අපි සිද්ධාර්ථ මේ කුමාර බෝසත් මහ බෝසත් ගන්නවා කිව්වොත් පූජා කරලා හැබැයි උමාද සමහරලා පින්න පොදු වලදී ධ්‍යාන තේලි ආවුදු වෙනවා ඒ පාරමිතා ඔක්කොම බෝධත්වයන් වහන්සේ ගන්නකොට අපේ මනස අදිරි පුරේණ ආයතක නිදියට दर्शन है අපි ධර්මයේ තියෙන මොකද ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ අසාරේ මට මේ ලෝකෙ නිදන් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ එහෙම නැත්තම් මට මේ විභාග පාස් වෙන්න මේක හේතු වාසනා වෙන්නේ මොකද අසනීප තියෙනවා මේක හොඳට මේ හේතු මේ දින හේතු වාසනා වෙන්නේ මොකද ඊළඟට ප්‍රොමෝෂන් එකක් තියෙනවා මම ජොබ් එකක් හම්බෙන්න ප්‍රොමෝෂන් එකක් හම්බෙන්න මම බිස්නස් එකක් ගන්න මේ දින හේතු වාසනා වෙන්නේ මම ළමයාට පසල් දෙයක් හරියන්න මේ දින හේතු වාසනා වෙන්නේ වාදේ මහා පොණිය දෙයක් තියෙනවා අර කඳු තියෙනවා රත්තරන් දාන්න පුළුවන් බලෙ ඉතින් ඔය පොණිය බලෙ ඔච්චර තියාගෙන මොකද වාදේ හොම් මේක සතුටුයි ඒක බුදුමාසේ ඒ පිනට ගරහනවා ඒ පින මහත් දෙයක් කියන සරණේ එම් පින පහත් දෙයක් කියන සරණේ බුදුරජාන් වහන්සේ මෙකටම දේශනා කරනවා සුමහාණන් ගම්ලී කුලේ පින්කලී කුලේ ඒ වුණත් මහා වුණත් සමනවන්ට මේ පින මහා උපකාරී වෙනවා කියන එක අර බුදුමහාසේ ධාම් දේශනා කරන්නේ එකම එක. ඒක කාමයේ නිත්‍යයි. බුදුමහාසේ ධාම් දේශනා කරන කාමයේ ආදීන. කාමයේ ලාභද. කාමයේ ලෝභ. ඒකෝක ඇයි අපි කියන කරන්නේ ඒක ඇත්තට කරා. ඒකට හේතුව සමාලයේ බුදුමහාසේ කිව්වා අපිට දෙන්නේ නැතුව. තම බදු බුදුමහාසේ දේශනා කරා. ඒ මේ කාමයේ මුත්‍ය කාමයේ මෙතර ධර්ම මගේ කියන එක දෙවි පිළ තවත් සම්මන කරගන්න. නෑ. ඒක නෑ. මේ රූපේ තරගය කියලා
හැබැයි උතන පොඩි පරස්පරයක් තියෙනවා මම පෙන්නන්න මොකද පරස්පරය කියන්නේ
මොකද ওই කාරණේ තමයි හරියටම තෝරගන්න ඕන කාරණේ. ඕක තමයි බුදුහාමේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරේ පහළ වෙන්නේ මොන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කාරණේ දේශනා කරනවා තමයි. ඒ වස්තු විඥාන අධිකරණය මහේශීල වතන් හෝ උපපද්දති කථාගත අත්පස්කරා තියෙන පද සම්බුද්ධ වෙන ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ බුදුරේ පහළ වෙන්නේ නැහැ සිල් වතත් දේශනා කරනවා. සිල් වතත් කියන්නේ ඔයාලා මෙහෙම ඉන්න මෙහෙම ඉන්න කොහොම මෙහෙම කරන්න මෙහෙම කරන්න කොහොම විදිහ නීති සෙට් එකක් දාන්නේ බුදුරේ පහළ වෙන්නේ. අත්තකලා තීන්දර සම්බුද්ධ වෙන ප්‍රකාශිත. ඒ කියුවේ අපෝවතුමින් පදතුමින් කියනවා බුදුරේ පහළ වෙන්නේ. එන්නේ කියන්නේ පහළ වෙන අපෝවතුමේ පදතුම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය. ආ මේ ඉත්ත දුක්ඛ අනාත්ම. ඒතර මේ අපෝවතුමේ පදතුම අපි වරද්ද ගත්තොත් මුළු ගහමොත් පැටලලා රහිනවා. ඒක අර්ථය හරියට ගත්ත කියන්නේ ඒක විතරයි අවශ්‍ය අරිහත් තුන දක්වා මම කියන්නේ. ඒතර මේ අනිත්‍ය කියන එක ස්ථිර නැහැ නේද? ස්ථිර නැති නිසා අපිට දුක ඇති වෙනවා. අද අපේ අපේ කැඩිලා යන අපේ දුකයි. දැන් මෙහෙම ඔළුව රෙක්කුවක් කැඩිලා ඔළුව උස්ස ගන්න බැරුව ඔළුව පොට්ට ගහගෙන ඉන්නේ. ඔළුව රෙක්කුව අනිත් වෙලා. දැන් ඔළුව රෙක්කුව අනිත් වෙනවා අපිට සැපයි දුකයි. සැපයි. සතුට. දොරදේ අනිත් වෙන හැම වෙලාවෙම දුක වෙනවා. කල්පනා කරලා බලන්න කාද? අනිත් වෙනම් දුකයි කිව්වෝ. මොකක් අනිත්‍ය නම් ඒ දුකයි. හැම නිගමනයකට බැස්සොත් යම් යදා නිත්‍යන් තම් දුක්ඛ යම් දුක්ඛ තද අර්ථ ඔබ තමයි අපි පාල් පාල් යම් යදා නිත්‍යන් තම් දුක්ඛ කියන්නේ යමක් අනිත්‍ය නම් ඒ දුකයි. ඒ යමක් අනිත්‍ය නම් දුකයි කියද්දී අපි ගත්ත තාර්ථය අනිත්‍ය අනිත්‍ය කියන එකට අනිත්‍ය නැති වෙලා යනවා විනාශ වෙලා යනවා විනාශ වෙලා යනවා කියන එක ගත්තොත් යමක් කියෝ ඕන එකක් ඇයිදී ඔබ එක්කෝ දතුන් මොකද ප්‍රශ්නයක් කරගෙන ඉන්න කෙනෙක් අපි කියන්නේ ඉච්ඡා බංගත්තට පත් වෙන්නේ නැහැ හිතේ දුවේලා බංග වෙනවා කියන්නේ නැති වෙනවා කියන්නේ ඒක දුව බංග වෙනවා කියන්නේ නේද නැති වෙනවා ඉච්ඡා බංග වෙනවා ඉච්ඡා කියන්නේ කැමත අනිත්‍ය කියන්නේ කැමත ඉෂ්ට වෙන්නේ නැහැ කැමත දෙන්නේ නැහැ ඒක උඩ පිළිකාවක් තියෙනවා අපි කැමති වෙන්නේ මේ නැති වෙලා යනවා අපි ડોක්ටර් කාරට කියන පසු කියන මේක නැතිලා නැහැ තියෙනවා දැන් මොකද දැන් මොකද හරි අනිත්‍ය වෙලා දුක වෙන්නේ නැති අනිත්‍ය වෙලා සැප වෙන එක අවස්ථාවක් කියන්න බෑ අපි කැමති ඉෂ්ට වෙන්නේ නැතුව කැමති ඉෂ්ට වෙන්නේ නැතුව දුකක් තියෙනවා කැමති ඉෂ්ට වෙන්නේ නැතුව දුකක් නැතුව සැපක් කියන එක අවස්ථාවක් කියන්න බෑ කල්පනා කරලා එහෙම තියෙනවා කැමති ඉෂ්ට වෙන්නේ නැහැ හැබැයි සැප මොනවාද අස්තිර වුණා සබේ කියලා අවස්ථාවක් ගත්ත නේද? ඒක කැමති ඉෂ්ට වෙන හැබැයි සබ. එහෙම අවස්ථාවක් තියෙනවා. නෙග නැහැ. කැමති ඉෂ්ට වෙන නැත්තම් දුකම තමයි. එතකොට කැමති ඉෂ්ට වෙන නැහැ කියලා දකින්න ඕනේ මොකේද? ආස්වාදේ ආස්වාදේ ආපදලේ සැපේ සතුට ඇති ගන්න නේ කම්ම. තමයි කැමති ඉෂ්ට වෙන නැහැ කියලා දකින්න. ඒ අද සත්‍ය පන්සලට පිනක් කරගන්න කැමති නේද?
ඇවිල්ලා තින කරන්නේ ඉස්සේ පූජා කරන කැමැත් ඉස්සුනාම එහෙම නෙමෙයි කැමැත් ඉස්සෙන්නේ කියලා තෝරා ගන්න මොකද බුදුමාදේවි ස්පර්ශ ආයතනය උදංග වත්තංගම අස්සාද ආදීන නිසා ආස්සාද තමයි ආදීන කියන්නේ අනිත් ඒවා එතකොට විවිධන ආශාද සපද සතුද අපි බලාපොරොත්තු වෙන සමහරේ මොකද කැමැත් ඉස්සෙන්නේ නැහැ කියන තෝරා ගන්න කලින් තෝරා ගන්න අපි කැමැත් උපදින සතුටක් අපි කැමති කොහොමද කියන්නේ? ඊයරදී අදාහාරිකම් අදාහාරිකම් කියන්නේ ජීවෙන්නේ ඉවර වෙන්න විපරිණාම වෙන්නේ නැතු ඉතින් ලයිෆ් එක දිගටම තියෙන්නේ ඒ නැත්තම් වැඩි වෙනවා. ඒ සතුටක් කියන එක රඟ ගැනීම තමයි. ලෝක සත්‍යයෙන් ගැනත් ඉච්ඡා බලාපොරොත්තු අන්නේ සදාකාලික සතුටක ඉන්නේ සදාකාලික සතුටක් නිදගෙන මේ සමාජය සතුට කරා මෙහෙම ඉන්න එකට තමයි කියන කුත්තිවත් ආවේ. එහෙම කුත්තිවත් වෙන්න තමයි අපිට ඕන. ඉතින් අපි මේ ලෝකේ හොයන්නේ ඔන්න ඔය වගේ සමාජයක්. සායිදෙට කියන අපේ කැමැත් ඉස්සෙන්න සමාජයක්. ඒතර මේ ලෝකේ අපි හොයන්නේ කොහෙන්ද? ඇහැට දෙන රූපයෙන්, කාණ්ඩයෙන්, සම්දෙයෙන්, පහට දෙන ගන්ධයෙන්, දියට දෙන රසයෙන්, කායට දෙන පහසෙන්, හිතට දෙන සිතුවිලි. කරුණු හැ මොකින් හරි අපිට දෙවෙන්නේ නැති විනාශ වෙන්නේ නැති සමාජාකාරී පොතක් හම්බ වුණත් අන්න මොකක් තමයි කියන්නේ අපි කැමති ඉස්සුම් දැන් එහෙම එකක් තමයි අපි කරන්නේ හැබැයි ඔන්න ඔබ වෙන්නේ නැහැ ඒකේ හේතුව මොකද මේ ආශාවදී අනිත්‍ය අපි කැමති ඉස්සර යනවා ඒක ඉස්සර යනවා මේක විපරණාම ගන්න අතර දීක වෙනස් වෙනවා ආශාවදී අපි අතමැති දෙන්නේ මොකද මේක අඩු වෙලා යන්නේ හැබැයි අපි කැමතිවත් අතමැති නම් මොකද වෙන්නේ ආශාවදී අඩු වෙලා දෙවිලා ඉවරලා යනවා අපි අපිට ආපහු ආශාව උදා ගන්න පුළුවන් බැරිද පුළුවන් හැබැයි හැම උදා ගන්න එකම මොකද වෙන්නේ අනිත් පැත්තට ආපහු එන අපිට අල්ලන් ඉන්නේ ඒ කුතුහල තමයි අපි අපි හදිස්ස මේදනවා ඉස්සරහම ඉඳපු එකෙන් හරියන්නේ නැහැ ඉස්සරහම කොහෙන් හරි මම හොයා ගන්නවා කොහේ හරි ඇති මේ ලෝකේ මම හොයන්නේ කොහරි තැනක තියෙනවා. උත්තරකම් මගේ අඩේකින් මම හම්බුන්නේ නැහැ හැරිමම. දැන් අද හරි ගියේ නැත්තම් හිතුවද නැගිටලා ආව පටන් ගන්නවා. එහෙනම් හරි ගියේ නැතොත් එදා වගේ ඉඳන් ආව මෙතන ඉඳලා ආව අනිත් උදේ නැගිටලා අද පටන් ගන්නවා හරි. ඒ දවස් ගානේ අපි මොකද කරන්නේ? හරි. ඒක නැතිවෙන්නේ කොහෙන්ද? ඒ නැතිවෙන්නේ කොහෙන්ද? ඒක නැහැ කියන මොකද මේ? ඔන්න හොගල තමයි ඇවිත් දැන්. එතකොට දැන් අපේ කැමති ඉෂ්ට කරනවා නම් ඒක දුරස්සක. එහෙම. සතුට. දැන් සබයි නම් ඒ සාරය සතුට. සාර. එතකොට අපි හිතන්නේ මේ ලෝකෙ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. අපේ කැමති ඉෂ්ට කරන දේ. මේ කොහේ හරි ඇති මම මොන සදාකාලික සබදෙන රූපේ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඒක හරිම වටිනා සාරය. ඔන්න ඔබම හොයා ගන්නවා කියන දේ තමයි. ඒ බුදුදහම කියන්නේ රූප ධර්ම ගන්නවා ස්පර්ශින්නේ ලෝකෙම ඒක රෝතර කරගන්න කියන්නේ අසගමාදී දියකය මානසික කියන එකයි මේ සමස්ත ලෝකෙම ආශ්‍රෝධ සිංහය අපි හොයන්නේ නැහැ අපි හොයන්නේ නැත්තම් මේක සපන්දුවක් කරන් දිස්කේ නැත්තම් දුවා දුක් නැගේ සාරය අසර අසර ඒක බලන්න ඕනේ කොහොමද මේ අපේ ජීවිතයේ මේ ඇත්තටම සායුවද කොහොමද මේ ලෝකේ අපි කැමති ඉස්සෙන්නේ නැත්තේ ඒක තමයි පුරිගාර මතක් කරලා දත්තු අපිට මතක ඉස්සලා මේක කායි කියන්නේ ගත්තාද ඒක ඔයර කඩසාව කෙලියක් නැද්ද යන ඔන්න අම්මයි ඩාක්ටර් දෙකත් ඉන්නවා මොකක් හරි සෙල්ලම් බලුවක් දෙන්න ඒක බෝනික් හරි ලොක්කෝ හරි කාර් එකට හරි මොකක් හරි දගින්න දැක්කට පස්සේ අපි අදහසක් ගන්නවා මේක ගත්තාම මට කොහොම ඉන්න පුළුවන් මොකද ගන්න අදහස් මෙලේ මගේ අතේ නැහැ ඒක තියෙන කඩේ මට මේක පේන දැන් මම මේක මගේ අතට ගත්තොත් මම කොහොම ඉන්න පුළුවන් අන්තෝගේ ඉන්න පුළුවන් හරි හරි කොච්චර කල්ද ඒ තියෙනවා දිගට ඒක මගේ අතේ තියෙන ඒකේම වැඩි ගන්නද මේ පරිස්සම දිගටම තියාගෙන මට ඒක අරගෙන දිගටම සතුටෙන් හිටියේ ඒක තියෙනවා තියෙනවා ඒක කවදා නැති එක හිතන්නේ ඒක පුළුවන් විදිහට පරිස්සම දිගටම තියාගෙන මම බලන්න අපි කැමත්තද කැමත්තේ හැටි
ඒක කල්පනා කරනවා මේක තරණ ගෙදර ගිහිල්ලා හරි අතර වගේ සතුටින් ඉන්නවා විතර කියලා සතුටින් ඉන්නවා සිතිරි ශ්‍රී ලංකාවේ සතුටින් ඉන්නවා එතන ඉඳාගත්තු යාත්‍රාකින් තියෙන සතුටින් ඉඳලා උදේ නැගිටලා උතරන සතුටින් ඉන්නවා අපි ඉස්කෝලේ යද්දි තෝ බෑග් එක දාන්න ගිහින් යනවා ඊටසේ ආයුධයෙන් ඉඳලා සතුටින් ඉන්නවා අපි ගෙදර ආවම තෝ ගෙදර ආවම ශ්‍රී ලංකාවට ටීචර් ගෙන් දෙනවා ඔය විදිහට ඕක තියෙනවා මම කොහොම ඉන්න පුළුවන් සතුටින් ඉන්න සැපේ සතුටේ කන්නේ ආදරේ ඉන්න පුළුවන් අපි කැමති ඉතින් අපි ඕක ඉෂ්ට වෙයි කියලා හිතාගෙන මොකද කරන්නේ අම්මට කියලා අම්ම මොනවද කරන්නේ අම්ම මොකද කියන්නේ පුරිගන්න පුතිය දහම් දැකන මොකද කියන්නේ වරෙන් ඇවිල්ලා නෑ ඊටස් මොකද බැගරි ගිරේලා කියනවා මට අර දුන්නේ කියලා අර දුන්නා මේ ගේ තියෙන අතු ගන්න රුපියල් 10ක් දෙන්න අයියෝ මේක විතරයි කියන්නේ මේ අතු ගන්න කියලා කියන දවස් රුපියල් 5ක් දෙන්න සර් රුපියල් 10ක් දෙන්න තුන්සියෙන් කියලා 10ක් දෙන්න එතකොට ප්‍රශ්නකුත් නැහැ ඒක හරි ඉස්සරහ හැබැයි දැන් කාරණේ කියන්නේ ඔබ අතකට ගෙන අපේ දුන්න සති තුනක් හත් විතර ගියාට පස්සේ අපි තුනක් මාසයක් ගියාම මොකක් නැද්ද සතු අමුත්තක් නෑ අර සතුනේ හැබැයි ආරෙද තියෙන එක සීලාවක් නෑ ඒක ප්ලාස්ටික් සෝන ගිහිල්ලක් නෑ නෝ ඒක ඒ විදිහට මොබෝගේද අපි මොකක් නැද්ද අර සතුට අද වාස්තරයක් තමයි මොකද තියෙනවා අපිට පොසු දෙන්නේ නැහැ එකක් තියෙනවා තවද අපි කල්පනා කරේ මොකද්ද අපි කල්පනා කරේ ඒක මගේ කැමැත්ත ඉෂ්ට කරනවා මගේ කැමැත්ත මොකක්ද කියලා හිතන්නේ එතකොට අපි කල්පනා කරා ඒකෙන් මට මොනවද දෙනවා සතුට දෙනවා ඒකෙන් මට සතුට දෙනවා අර සතුටින් ඉන්නේ මොකද්ද දැම්මෝ ඒක මගලා තරගෙන ඒක පරිස්සම් වෙලා තියාගෙන මේක හොඳට තියෙනවා නම් ඒකේ සතුට මට දෙනවා මම දිගට මේකේ මම සතුටින් දිගට ඉන්නේ මගේ නේද හැබැයි ඔබ ඉෂ්ට වුනේ නැහැ දැන් ඒක දිනවා සතුට දැන් හැමදාම වෙයි කියලා අපි හිතුවෙත් නැහැ කලින් අපි හිතුවේ දිගට තියෙන්න පුළුවන් කියලා අපි ඒක තමයි වෙන්නේ උනාම පස්සේ අපි ඇයි මේ කියලා දන්නේ නැහැ අපි අපහාස කරන්නේ නැහැ අපි ලඩුකුත් නැහැ දැන් ඒක උඩ හිතේ තියෙන මොකද කිස්බක් අතුප්පියක් ඔන්න ඕක තමයි අනිත් දේ රූප අනිත්‍යයි කියලා කියන්නේ අර සාධකේ රූපේ අපි ඉච්ඡා කැමති ඉෂ්ට නැහැ. හරි අපි කැමත්ත ඒක අරගෙන ඒ සතුටවත් වෙන්න ඒ සතුටින් ඉන්න දිනවා. හැබැයි කරගන්න හම්බුනේ නැහැ. ඒ සකාරු වුණාගෙන සද්ද අනිත්‍ය. භූමික කයි ඒ සද්ද තිබුණ පරිමේ කිව්ව සද්ද ඒ අනිත්‍ය. ඒ කියන්නේ සද්ද හැනද අර හිත හැංගිවන්න සක නැහැ. ඒ ප්ලාස්ටික් සෝන් නම් නෑ. ගම්ිය අනිත්‍ය. ඒක ඒ සක නැහැ. මේ කැමති ඉෂ්ට නැහැ. සබෝතේ රසය තියෙන රසේ ඉඳාගෙන මලත් දැනෙන අනිත්‍ය පරිසෙල්ලෝ දැනෙනවා ප්ලාස්ටික් සබෝත් දැනෙනවා අපි දැන් සතුට කරමු අපි ඕන ප්ලාස්ටික් සබෝත් නෙමෙයි සතුට ඒක දියලු මුසි ඒතොර ඒක වෙන්නේ ඒක ගැන කල්පනා කරලා සිතට සතුටක් ඉන්නුත් නැහැ රූප ශබ්ද ගන්න ස්පර්ශ ධර්ම මේ ලෝකයන් කොහොමද තියෙනවා මේ ආර්ය සම්බන්ධය ඒවත් ඉෂ්ට කරලා නැහැ ආර්ය ඉෂ්ට කරේ නැහැ එහෙනම් මේක සපතු දුකද කියලා දුක තමයි සාරය අසාරය අම්මම ඔබට ලෝකේ අනිත්‍ය දුකවත් නැහැ නෝ මොහොතක් ඔන්න වෙලාවට නැතිලා කල්පනා කරමු හෝ දැන් මම මේ කාලේ ගන්න උත්තර මහන්සියම අර අම්ම කියන කහගෙන කියන ඔක්කොම බරම වහන්නේ මේ අපර 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 වෙල නැහැ මිතර අපර වෙල නැහැ විවාහ කෝ අතුරා මුළු ජීවන අතුරා රුපියල් 10ක් ගත්තේ දවස ඔයගේ දවස් 30ක් අතුරා මේ කැටි කරලා ඔහු ගත්තේ මේක වෙයි කියලා හිතන්නේ හරි මොන්නේ මානසික සසර පස්සෙන් ලගින්ම තමයි සසර කරගෙන ප්‍රශ්න ඇති.
කිසි වෙනසක් නැහැ. එකම දේ, එකම න්‍යාය. එතකොට සෑම අර ඒ සතර තියෙන අපි දැන් කරන වැඩේ හැද දැන් මේක අතේ තියාගෙන මේක නැහැ කියනවා මෙහෙම ඔකෝගොල්ලෝ දැන් මේක මේක මංගල තියෙනකම මට බොහොම ඉන්න පුළුවන්. සතරෙන් ඉන්න පුළුවන්. ඒකම සතරෙන් ඉන්න ගමන් යන ඇතුළේ මේක මංගල තියාගන්න. ඉතින් යන ඇතුළේ තියාගන්න. ඉරසත් කියන පස්සේ දැන් මේක තියෙන මොකක්ද? සතරෙන්. සල්පන් හැබැයි නෑ කවුරු. මොකක් ප්‍රශ්නයක් කරා නෑ. අවිද්‍ය අපි දන්නවා අත්තරනේ හොදක් නැහැ. හොදක් නැහැ කියලා අපි අවිද්‍යාව නිසා දන්නේ අපි අවිද්‍යාව නිසා ඒකම වෙයි. ඒක අසුර කරන්නේ කියනවා මේ හොඳයි නෝ දැන් අවුරුදු පහක් වෙන තාසෙට නෝවලුගේ විතරක් නේද එයාගෙම ඊට වඩා හොයයක් නෝ මේක අසුර වලට ඒක කරනවා. ඒක ගත්ත කෙනා නහුත් කියලා. මේක ගුණයක්. ආ නෝ ඒක ඇත්ත කියලා. ආක අකතුත්තේ නැහැ මේ පාරිය නැහැ කියලා කියන්න පුළුවන්. හරියන්නේ අපි ඉතින් මේ බාහිර තියෙනකන් අපිට සැකලෙනවා කියන්නේ. ඔව්. හැබැයි දැන් එක දවසක් එනවනම් මේ නව වස්තු කිසිම හානියක් නොවී ඒකේ ඒ විදිහටම තිබුණා. අපි සැකලෙ දින්න දවසක් එනවා. අන්න එදාට අපිට පොඩ්ඩක් කල්පනා ගන්න පුළුවන් පොඩි කොටක් කියලා නේද? සමහර විට මම මේ විදපු සැක මේකෙන් දෙන එක නොවෙන්න පුළුවන් කියන්නේ. මේකට ඔය විදිහම නේද? ඉතින් ඉරෙන්ද ඔය? ඒකෙන් තමයි අපිට දෙන්න පැත්තේ. හ්ම්. ඒක අපේ ඉන්නේ බාහිර ලෝකෙන්නේ වටින්. බාහිර සැක දෙනවා. අපු කරනවා නේද කොහෙද නෝවා දැස අපු අසත් කුලේ කියලා කියන මොකද මම මේ ඇල්ල දෙනවා තාප්පෝ නෑ නේද මම බලුවා මේ දියා හොද මේ දුන බෝ කැලි හරි නේදව අපි එදෙක් කියලා තියන්නේ ඒ මම දැන් මේ විතර මොකද ආය මේ දුරු තියෙන එක තමයි මොකක්ද කියන්නේ දැන් ඉතින් අර ඕක ගලවන්නේ නැහැ පස්කෝ වෙලියෙන් මොකද කියන්නේ
ඔව් වැඩිලා අන්තිමට අහුවෙනවා. ඕන අන්තිම බර වැඩිලා.
ඔන්නේ මාළු වගේ තමයි අපි. අර ආශාව ඉදිරියට ඉදිරියට ඒක තමයි මුලින්. ඒ දුන්න හැමදෙස්සෙම මේ මහා පීඩාව වින්දේ මොකට වැඩිලා ආශාදින්. අර එදි අම්මතේ වැඩිලා. මෙරියලා මාළු මොලේ පහළ වුණා. මගේ කට තුවාලන තුවාලන ඉවරයි. මොකද මේ සරම අනුකුවන්නේ. අන්න අර පණුව ගන්න ගිහිල්ලා ඕකස්සේ මට දෙන්න පිළිකොක්ක්ක් තියෙන අන්න දැන් තේනවා. ඔන්න ඕකෙන් තමයි මෙච්චර නෑ නෑ අනුකුවන්නේ. අම්මේ දැනුත් මේ කන්ද යන ගමන් රසයි මොකද කම්මෝ මොකද තියෙන්නේ
හැබැයි හිතන දේවල් මොකක්ද මේ හිත ආශාව උදාන අනේ ඒ ලාංකම සැපුදා ඔය සැප කියන්නේ ඒකෙන් මම හිතුන බල ඇත්ත මම මේක හොඳයි කියලා හිතපු නිසා මගේ හිත උදා වුණා මේක නේද හොටලේ දිනුවොත් හිත හොටලේ දිනුනේ යාම මෙහෙමද කන්නේ මෙහෙමද හා ඒක කොහොමද නැහැ අය මොකද මෙහෙමම කියනවා මම ඒක වදිනවා මම බල ගන්නවා මේ උනාලු මෙහෙම ගන්න මොකද ඒ එක ඩීටේල්ලා කොහේ කියලා ගත්තාම මොකද වෙන්නේ සාර ගන්නවා නෑ මේ ගන්නවා මේ ගන්නවා මම කොහොමද හොද 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 කියලා හිතවන්නේ නැද්ද මේ හිතන හිත වාරයක් ගන්න හිතනවා මොකද වෙන්නේ නැත්නම් සතුටුදා ඔව් ගිහලා ගිහලා ඉන්න හොඳ 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 කියලා හිතන මහ සපක් විදිනවා මේ විදිහ සමස්ත සැප එකතු කරලා ගත්තා මේ සප කොහෙද කියලා දන්නේ ඒ වෙලාවේ හිත අපේ හිත උදා කරගන්න විදිහ නැද්ද බාහිරින් දැනගන්න අපේ හිත උදා කරගන්න නෑ හැබැයි අපිට ඒ වෙලාවේ හිතන්නේ මේ සමස්ත සප කොහෙන්ද යනවා කියලා බාහිරින් නේද බාහිරින් අතන බාහිරින්ද කිස්ද සැපෙන් දිනනවා ඉතින් කොතනද එහෙනම් තියරුවෙ අපි සප හදාද විදිහින් අපි කියනවා මේක ඉඳනවා නේද අපි කල්පනා කරන්නේ හිතේ දුවේ ඉති මොනවද මෙතන හැපදෙන්නේ මොකක්ද යාළුවෝ මේ මරහ හම්බුච්ච මාසෙ යාළුවෝ මොකද මහා වැඩි වහලේ පෙරීට ඒක සැකෙන් කිව්වා ඒක දැප දෙන්න අපිම සප සාර කැමති ඉෂ්ට කරන දැන්න හැමෝම මේක දිහා බලන්නේ එහෙම ඉන්නෝනේ ඒක සපයින ඒක වටිනවා නම් මේ අපි විදිහ ආශාවදේ සප කියන එකේ දෙනවා හැමෝම මේක අසුරු කරන්න ඕනේ එහෙම లేదు అబ్బతే మోడల్ తీని లేసు బ్రాండ్ ఏ మొదలు అత్త అనుమని కలిటికి మీ బ్రాండ్ ఏ మొదలు లేసు మిత్యద్ది ఇదనే కదా 10 కి దగ్గర తన భావనకి తీని సీనే కదా మనం లేసు మిత్యద్ది ఉండే గాని ముందు ఏదో సటకిని హోటల్ లేసు ఉండే నేను అది మనోమోలిక అహల ఓడికిన సంకల్ప రాగో పురిసస్స రాగో కిన సంకల్ప రాగో పురిసస్స రాగో ఇకని మనోద రూప శబ్ద గంధరస్తాల కిన మీ బాహిర తీన ఏవ కామే నోయి දැන් සංකල්පිත රාගයක් ඇද්දේ කාමයේ. તો කාමයේ කියන බාහිර මොකද? අපි සංකල්පිත මේ ලෝකේ හොඳ වෙන්න කියලා ගන්නෙ. දැන් අපි අර යාළුවෝ මේ නිසා මොකද? ඒක මොනවද වැටෙන කොටස? යා හොඳයි කියලා ගත්තා. අපි සයිකලෙ පදින්න පටන් ගත්තා. සයිකලෙ පදින්න මාරයක් ගන්න රයිට් එකත් නාවි. මේ සබය දෙනවා කිය. අදාල අපි මේ වෙලේ අදාල දෙනවා. පේනම අරගෙන මට සතු දෙනවා. ඉතින් ඉතන ඒක වටිනවා. ඒක මගේ ළඟට ගත්තා. මට දිගටම සතුන් හිටියේ. ඇත්තට මේක මුලින්ම කාලේ කියන මේ තුන් කාලේ මේක අසාරයි. ඒක ආශ්‍රද මාත්‍රයක් තියෙනවා. මොකෝගෙන්ද තමයි කියන රූපේ අසවරයි. ඒක හිස්. ඒක සපෝට් නෑ. ඒක ආශ්‍රදේ ශුන්‍ය. පොරොන්දු මොනවද තියෙනවා? අට්ටියෙදි කියන සංඥාව. අට්ටියෙදි කියන මස්ලේ නැතිවෙන බලුලව ගන්න කුස්තුරුමක් සපෝට් නොලබන. සිස්සේ සපෝට් ඒ මොනසේ ගන්නේ දොස් නොපෙන මොදේ දුක්ම ඉවරයි. ඒ කියන්නේ බලයට මස්කට දුන්නාට පස්සේ ඕනෙක බලන හපනවා. ඇයි හපන්නේ? උඩ කැමැත්තක් තියෙනවා මේක කාලමන බල පුරව ගන්න පුළුවන් මේක මස් තියෙනවා අපිට තේරෙනවා මේක මස් කාලයක්වත් නැහැ මේක හබල කෙනෙක්ට බල පුරව ගන්න බෑ ඒක මනුස්සයෙක් ප්‍රශ්නයක් තියෙන මේක ඒ බල්ලගේ බලු මොලේට දැන් බල්ලෙක්ට මියාගේ තනකින් මොකද පිටින් පුටුවක් තියෙන උඩ ගන්න මේ ෆ්ලෝඩ් දීක කොටක් දිරුර මෙහෙට කතා කරොත් ඒ වෙන හැප්පෙන ඒ උඩ තේරෙන්නේ නැහැ ගැන කරලා ගන්නකොට මේක තේරි ගන්න බැරි උදේ මොකද මේ බලු මොලේට ඒක තේරෙන්නේ අපිට තේරෙනවා ගන්න බැරි ඔය ටික ගැටිවක් කියන්නේ නැහැ නේද?
මල්ලර මූල කැමත තියෙන්නේ මේක මස් තියෙනවා මල්ලර මූලට දැන් මූල මස් මූලක් කියන්නේ තාත් මේක මේක මස් තියෙනවා මේ කාරණා බල බලන්න අතර මේක හපතුන් කට තුවාල නෑ තුවාල තුවාල දුවිම දැන් හරි හරි මස් තියෙන රස එනවා රසත් කරන දැන් බඩු දෙක දැන් බඩු දෙක හපන හපන මොකක් වෙන්නේ අද අසාරයිලා ඔකරි ගෝරිය කියලා බෑවොත් මොකද? ඒක ගෝරිය කියලා බාලා ඕක තියනවා නේද? එතන යන්නේ. දැන් මේ කන්දුර නැහැ මේක මගේ. මම උඩට එළිය බල්ලෙට නිය අපේ නිය අපේ පොඩි ගාලා කන්දරේ ඊනේ බල්ලෙට ඔය ගහද නැන්නේ. නෑ මස්ත තම අත මස්තක කන්දර ගියා ඕක උඩින් තිබ්බොත් දිනු. මට මෙච්චර මහා සම්පත්තියක් තියෙනවා. ඉතින් ඇයි සිද්ධාර්ථ කුමාරව මස්තර වුණා නේද? ඇයි? මොනවද? මුදත් ලැබුණා පස්සේ කියන්නේ මේක හරි යන්නේ නැහැ මට කියලා පින් පින් පාත කරන ජීවිතය තමයි මම නම්ම වරිමෝකම් කියනවා. ඇයි? ඒකත් මේකේ පාදි ඥානමුදු පාදි පරිමාණු පාදි ඉස්සරහින් ආලෝකය. මේ ප්‍රඥාව බහල් මේලේ මොකද කිරු කරගන්නේ මේලයි උදාම හිට උවශරයි පිළිසින් ඇර මොකද දකින්නේ තම සද්දයක් කියන්නේ කෙලස් නෙමෙයි අවරගෙන අම්මගද කෙලස් නෙමෙයි දුක ගන්නවා විශාකාවු කියන්නේ මොකද විශාකාව මොකද යන්නේ එන්නේ විතර දියන්නේ හඳුර වෙන්නේ විශාකාව කියන්නේ රතනක බින්ද බදුවේ විතරක් පාර වඩිනවනේ කනෝල යන්නේ දුර ඇර රූප කනෝ ශබ්ද නැහැට ගලසුන දිවට රස තායට පාසේ ඉතර සිටුනි මේ හොඳට දැනෙනවා මහඳුර ගන්න ඒවල කිසිම පාපයක් කෙලසක් නැහැ ඒ ඊට පස්සේ ඒ සිතර දින ප්‍රවාහශෝ චිත්තේ කියන ඕක අභිප්‍රවාහ ගිහිල්ලා මේ ලෝකේ හොඳයි වුණා කියලා යන්තම් හිතුවද අන්න ඒක තමයි කෙලස් කියන්නේ ඒ රහත අපි සාමාන්‍ය කෙනෙක් පාරවල් යනවා රහතන් වහන්සේ කෙනෙක් පාරවල් ඉස්සරහට කෙනෙක් හම්බෙනවා මේ දෙන්නම අහමුර ගන්න හැබැයි රහතන් වහන්සේ ඒක හඳුන ගැනීම ඉවරයි සාමාන්‍ය පුද්ගලයා මේක හොඳයි කියලා ගන්න සා මේක හොඳයි අර හොඳයි අතන හොඳයි අන්න ඒක තමයි අවිද්‍යාව පුරුස ඒක උනත තමයි නැපත් කරගන්නා හිත උදා ඒ වෙනම ගන්න. ඒ වෙන හොඳ හොඳ කිසි නැතරොලි හිත. ඒ ඒ කොස තමයි තරම් නැතු වෙන්නේ. නිරෝධයෙන් උදා ගන්න නැතු වෙන්නේ. නැතුනේ තියෙන දන්න නැති කරන්නේ නැහැ. අවිද්‍යාවගෙන ඒ කාලෙන් තියෙන එකක් නෙමෙයි. අවිද්‍යාව මේ මොහොත තීති උදා කරගන්න. ඒක උදා නොකරින් නේද තමයි නිරෝධ කරනවා. ඒක ඔබේ දිහට දැන් මේ දිනේ ජීවිතය යද්දි මේක හරවන්න යුතුය නැහැ නෙමෙයි. ඔබ කරනවා නම් ඔබ එන්නේ කියලා. මේ මොන්නේ කරගෙන ඉන්න වැඩේ ඉතින් වෙනවා. ආශාවාදී බුද්ධිමත් වෙන්න පුළුවන් කියලා.
පූජා කරලා
ఉష్ణోగ్రత
මංගෙන් දෙන්නේ කපලානේ ඊට පස්සේ සාංගිලානේ එහෙම
सुनात धारेत चरात धम्मे अहन धरन धर्मे हेसिरेन्न।